වන පෙත් හෙලිවේ ගන් කෙත් සරුවේ කම්හල්ලි දිවේ මේ දෙරණේ ජන රජ දහනේ ජය දද හේවනේ අපාද පොන්නේ ජය පානේ ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා බාධක හැම බිඳ හෙලා අලුයම අහසේ පායන ඉරුසේ පිපිදී හඬවා ජය සංකා සම්සිරි අපේ නිමල් ජයරත්න මැතිතුමන්ට තිබෙන ජනාදරය එතන ඉඳලා එන්න බොහෝ කාලයක් ගියා විහාරස්ථානයට අපේ ප්‍රදේශයේ කෙටියෙන් සිහිපත් කරන්නම් අපේ මාධ්‍යවේදී නිමල් ජයරත්න මැතිතුමා එතුමානම් මේ ප්‍රදේශයේ ගත්තාම මම එනකොටත් මතක් කර කර හිටියේ ඕල් රවුන්ඩර් කෙනෙක් හැම පැත්තක්ම ආවරණය කරමින් කටයුතු කරන චරිතයක්. දුප්පතාගේ, මධ්‍යම පැලැන්තියේ කෙනාගේ, ඒ වගේම පෝසතාගේ, ඒ වගේම ගත්තාම දේශපාලන අධිකාරියත් එක්ක, රාජ්‍ය තන්ත්‍රයත් එක්ක, ප්‍රදේශයේ ආරක්ෂක අංශත් එක්ක, ඒ වගේම ගමේ ගත්තාම සමිස්සමාගම් එක්ක, විශේෂයෙන්ම පන්සලත් එක්ක, ඒ වගේම අනිකුත් දිමුලාගල ආරණ්‍ය සේනාසනය, ඒ වගේම අර පැත්තෙන් ගත්තහම මඩකලපු දිස්ත්‍රික්කයේ බොහෝ ශාසනික පුනරුද්ධයක් ඇතිකරන්න අපේ දේවගල දේවාලංකාර පඬිතු හාමුදුරුවන් වහන්සේට නායක හාමුදුරුවන් වහන්සේ ශක්තියක් දෙමින් කටයුතු කරන ශාසනික පුනරුද්ධයක් ඇතිකරන්න ශාසනික වශයෙන් ගොඩනැගීම් සිද්ධ කරන්න මහා සංඝරත්නයේ ගොඩනැගින්න මේ ශාසනය ඉදිරියට පවත්වාගෙන යන්න ඒ හැම පැත්තකින්ම රැකවල් දෙන කෙනෙක් මම නිතර සිහිපත් කරන දේ තමයි කාටවත් කරන්ට බැරි වුණු විදිහට මේ ප්‍රදේශයේ එතුමානම් ගෙවල් හදලා තියෙනවා. තියෙන මිනිසුන්ට නෙවෙයි නැති මිනිසුන්ට. දුප්පත් අසරණ අහිංසක මිනිසුන්ට එක කාමරයක් හෝ කාමර කෑලි දෙකක් හෝ ගෙයක් හෝ හදලා දෙන්න එතුමාගේ පෑන හසුරුවමින් එතුමානම්ගේ මාධ්‍යකරණය හසුරුවමින් එතුමානම් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. මට මතක හැටියට ගෙවල් මේ වෙනකොට 50කට වැඩි පිරිසක් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට දුප්පත් ජනතාව වෙනුවෙන් දානපතීන් සම්බන්ධ කරගෙන අනිකුත් අංශ සම්බන්ධ කරගෙන එතුමානම් මූලික වෙලා සිද්ධ කරලා දීලා තියෙනවා. මේ දෙන සමරු තිලිනය මම තේරුවේ. මේ බෝධිසත්ව ප්‍රතිමා වහන්සේ නමක් තමයි එතුමානන්ට සමරු තිලිනය හැටියට දෙන්නේ. එහෙම දෙන්න කල්පනා කරේ
බෝධිසත්වයන් වහන්සේ නමක් කියලා කියන්නේ මහා වීර්‍යාධික චරිතයක්. මහා කරුණාවෙන් යුක්ත එවගේම මහා ඉවසීමක් තියෙන චරිතයක් තමයි බෝධිසත්වරයන් වහන්සේ නමක් කියලා කියන්නේ. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවදියක් ගත කරා. එතකොට ඉදිරියේදී පහළ වෙන මෛත්‍රී බෝසත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවදියක් ගත කරනවා. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමග ආනන්ද හාමුදුරුව එකට ප්‍රාර්ථනා කරලා තියෙන බුද්ධත්වය. එතකොට ආනන්ද හාමුදුරුව අනාගතේ ඒ බෝධිසත්ව චරිතය ගත කරනවා. එතකොට ඒ බෝධිසත්ව චරිතයක් කියලා කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කරුණු කාරණා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ කෙටියෙන්ම සිහිපත් කරේ වීර්‍යාධික චරිතයක්. ඉවසීමෙන් යුක්ත චරිතයක්. ඒ වගේම එක පැත්තකින් ගත්තහම ආධ්‍යාත්මික දියුණුවකින් යුතු චරිතයක් කෙටියෙන්ම කිව්වොත්. එතකොට නිමල්ලායට මේක ගැළපෙන්නේ, නිමල් ජයරත්න මහත්මයාට මේක ගැළපෙන්නේ පොදුම ඉවසීමක් තියෙන. ඒක මම ගමේ පන්සලේ හාමුදුරු හැටියටද දැන් මේක මම ඇත්තටම ගමේ පන්සලේ හාමුදුරේ ගමේ දායකයා හින්දා මේක සූදානම් කරානේ. සමහරක් වෙලාවට ගමේ පන්සල වෙනුවෙන් මේ කරනවට වැඩිය පිට කරන මෙහෙවර අධිකයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් කරන මෙහෙවර අධිකයි. ඒ වගේම මේ අනිකුත් අංශ නියෝජනය කරගෙන කරන මෙහෙවර අධිකයි. ඉතින් ඒ නිසා එතුමාණන්ට මේක ගැළපෙන්නෙම පුදුම ඉවසීමක් තියෙනවා. සමහරක් ඔය එක අවස්ථාවක මම ඉන්න තැන එතුමාණන්ට මැර තර්ජනයක් එනවා වෙඩි තියන්න. වෙඩි තියන්න මැර තර්ජනයක් එනවා. ඒ වෙලෙන් මම බයික් එකේ මම පිටිපස්සේ ඉඳගෙන යනකොට මම කියනවා නිමල්ලා පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. එතකොට කිව්වේ අනේ මම කාටවත් වැරදි කරලා නැහැ. මම සත්තු මරලා නැහැ, මම හොරකම් කරලා නැහැ, මම බොරු කියලා නැහැ. කෙටියෙන් ඒ වචනේ කිව්වේ මට ඒ වචනේ තුල මට තේරුණේ ඒ වගේ ලොකු ගැඹුරුවක්. ඒ නිසා එතුමාණන් මේ වගේ සමහරක් වෙලාවට ජීවිත අවදානම් අරගෙන වැස්ස නැහැ, අවු නැහැ, රෑ නැහැ, දවල් නැහැ, මේ හැම තැනකදීම මේ හැම අවස්ථාවකදීම වෙහස මහන්සිය නොබලා මම මුලින් කියපු ඒ සෑම තන්ත්‍රයක් එක්කම උරෙන් උර ගැටලා කටයුතු කරන චරිතයක්. ඒ වගේම තමයි ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. මම මේ වෙනකන් එතුමා අහලා නැහැ බීඩියක් බොනවා, සිගරට් එකක් බොනවා, මත්පැන් ටිකක් තොල ගෑවා කියලා මම අහලා නැහැ, දැකලා නැහැ කවදාවත් ජීවිතේ. එහෙම කවුවත් ගමේ පවුල් 5600කට වැඩි පිරිසක් ඉන්නවා. ඒ වගේ මනම් පිටියේ විශාල ජනතාවක් ඉන්නවා, දිඹුලාල කොට්ටාසේ විශාල ජනතාවක් ඉන්නවා. කවදාවත් මගේ මේ කන වැකිලා නැහැ එහෙම එතුමානම් ඒ වගේ චරිතයක්. අනේ වගේ ඒ වගේ අර තමන් ළඟ යම්කිසි ගුණයක් තියාගෙන කටයුතු කරන චරිතයක්, යම්කිසි ආධ්‍යාත්මික පැත්තෙන් දියුණුවක් තියාගෙන යම්කිසි සිල්පද ටිකක් ආරක්ෂා කරගෙන කටයුතු කරන චරිතයක්. කවදාවත් ඒවා මාධ්‍යයට ලියන්න අද දවසේ වුණත් දැන් මේ ඇවිල්ලා එතුමා මාධ්‍යකරණය කරන කෙනෙක්. අපි මේ බලින් මේ දේවල් මේ සම්බන්ධ කරලා මේ කරන්නේ. එතකොට හොරෙන් මේ දේවල් මේ කරන්නේ. මේවා ඇවිල්ලා එතුමානම් අකමැති වුණ දේවල්. ලංකාවේ සමස්ත ලංකාවේ දිවයිනේම ගත්තාම හොඳම මාධ්‍ය වාර්තාකරණයට එතුමාණන්ට ලැබුණු සම්මානය පිළිබඳ ඇත්තටම සතුටු වුණා. ලැබෙන්න ඕන දෙයක්. තරජන ගර්ජන හමුවේ නොසැලී කටයුතු කරන චරිතය. ඒ නිසා අවසාන වශයෙන් සඳහන් කරන්නම් අරමුණත් එක්ක ඔය සියලු කාරණා පැහැදිලි කරේ පිළිගැනීමත් එක්ක සේලෝ යතායක ගනෝ වාතීනන සමීරති ඒවන් නින්දා ප්‍රසංසා සුනසමිච්ඡන්ති පණ්ඩිත. අපි සමාජයේ ජීවත් වෙනකොට මේ හැම කෙනෙකුටම වටින කාරණයක්. පුංචි ලොක්කුඩා මේ දේශපාලන අධිකාරී රාජතන්ත්‍රයේ මේ කටයුතු කරන හැම කෙනෙකුටම වටින අදහසක්. බුදුහාමුදුරෝ දේශනා කරනවා සේලෝ යතා ඒකගණෝ වාතීනන සමීරති. විශාල ඝන ගල් පර්වතයන් මහා සැඩ පරුස සුළඟකින් නොසෙල්වි කටයුතු කරන්න හරියට දිඹුලාගල කන්දවත් කවදාවත් මහා සුළිසුළං ආවත් ගහක් කිත්තක් දෙකක් කඩා වැටුණත් දිඹුලාගල කන්ද හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියලා කියනවා ඒවන් නින්දා ප්‍රසංසාසු නසමිච්ඡන්ති පණ්ඩිත. පණ්ඩිතයයි කියන පුද්ගලයා ප්‍රඥාවන්තයයි කියන පුද්ගලයා කවදාවත් නින්දා ප්‍රසංසා දෙකේදී සැලෙන්නේ නැහැ, උඩඟු වෙන්නේ නැහැ. දැන් නිමල් ජයරත්න මහත්මයා මේ
මම බලාගෙන දැන් මට පේන්නේ මම සයිඩ් කණ්ණාඩියත් ෆෝන් එකත් අතර මම බලාගෙන හරිද පාරයිනේ ඉන්න දුප්පත් අසරණ මිනිස්සයා වුණත් ඒ හරිය අවධානෙන් අත වනනකොට ඒ හැම කිනාටම අත වනලා ඔළුව හොල්ලලා hina වෙල ඉවර වෙලා දිගින් දිගට ආවේ එතුමා ළඟ ඒ තියෙන ගුණය ඉතාමත් වටිනවා ඒ නිසා ඒ වගේ හරිය නිහතමානී Tamanta සම්මානයක් ලැබුණා කියලා Taman දිවයිනේ හොඳම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන මේ කාර්යය වුණා කියලා වාර්තා කරු වුණා කියලා ඉවර වෙලා එහෙම කිසිම උඩවුකමක් කිසිම දෙයක් නෑ මේ දේවල් මේවා කිසි දෙයක් බලාපොරොත්තු වන දේවල් නෙමෙයි මේවා රහසෙම අපි සංවිධානය කරපු දේවල් එතුමානම් මෙතෙන්ට එනකොටවත් දන්නේ නැතුව ඇති මේ තරම් ලොකුවට සංවිධානය කරලා තියෙනවා කියලා ඈ ලොකුවට සංවිධානය කරනවා කියලා එතුමාවත් දන්නේ නැහැ ලංකාවේම හොඳම මාධ්‍යවේදියා බවට පත් වෙලා මේ සම්මාන ලබන මොහොතේ එතුමා සම්මාන ලබපු ඒ සම්මානය එතුමාට ඇගීමක් විදිහට අද දවසේ අපේ ගමේ නායක මහතුරුගේ නායකත්වයෙන් මේ ආකාරයට ඒකාශි වෙලා අපිට මේ වගේ උත්සවයක් කරන්න අවස්ථාව ලැබෙන සම්මානය විශේෂයෙන්ම අපේ නායක මහතුරුගේ මාධ්‍යවේදියේ මාධ්‍ය කියලා කියන්නේ රටක් සමාජයක් ගොඩනගන්න වගේම විනාශ කරන්නත් පුළුවන් කෙනෙක් මාධ්‍යයක්. ඉතින් විශේෂයෙන්ම අපේ නිමාජයන් වැතුමා මට මතකයි මම ප්‍රාදේශීය සභාවේ එක්තරා අවස්ථාවක මේ කතාව කිව්වහම එතුමා මේක ප්‍රධාන පුවත්පතක පළ කරලා තිබුණා විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව අපි කොහොමද මාධ්‍යවේදීන් විදිහට සමාජයේ හැඩගස්වන්න කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මට එක සිහිපත් වුණා මේ අවස්ථාවේ. මොකද අපි දැක්කා නිමාජයන් වැතුමාලා මේ සමාජයේ යහපත වෙනුවෙන් කටයුතු කරනකොට යම් යම් මාධ්‍යවේදීන් තමන්ගේ පුද්ගලික ප්‍රතිලාභය වෙනුවෙන් කටයුතු මාධ්‍යවේදීන් පිළිබඳව කියනවා. ඒ නිසා තමයි අද මේ සියොදන අපි බලලා නිමාජයන් වැතුමාට අද ලංකාවේ හොඳම ප්‍රාදේශීය මාධ්‍යවේදියා බවට මේ සම්මානය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට පාසල් මතකයේ යනවා මොකද එතුමා පාසල් වේදිකාවෙන් තමයි මාධ්‍යවේදියෙක් විදිහට තමගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කරේ. එදා එතුමා නැති පාසල් වේදිකාවක කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද සෑම වේදිකාවකම මයික්‍රොෆෝනය නිවේදන කඩපු කරේ එතුමා. විශේෂයෙන්ම මම මතකයි අපි අපේ ජයන්ත වාසික මන්තුමා විශේෂයෙන්ම දානමය කාලා පාසල් ශිෂ්‍යෝ විදිහට අපි දෙන්න විශේෂයෙන්ම විශාල සමාජ ක්‍රියාකාරී මුරාසියක් කරා අපි දෙන්න ඒ දවස්වල බොහොම නිමාදීපාල් කියලා කියන බොහොම දුස්ස සංයෝගයක් අපි දෙන්න දවසට එතුමගේ පාපදී තමයි අපි විවිධ ක්‍රියාකාරකම් වලට යන දවස් 25 කිලෝමීටර් 25 දී අපි බයිසිකල් ගාදලා තියෙනවා සමාජ ක්‍රියාකාරකම් වලට අපි වැඩිදුර පාසලේ නෙවෙයි හිටියේ පාසලේ නෙවෙයි හිටියේ අපේ විදුහල්පතිතුමාගේ අවශ්‍යතාවය ඇතුළු විශේෂයෙන්ම අපි විවිධ සමාජ ක්‍රියාකාරකම් රාශියක් එදා කරා එතුමා විශේෂයෙන් පෙන්නන පාසලේදී විශේෂයෙන් වැඩි නැඹුරුවක් මේ මාධ්‍යයට දැක්ක කෙනෙක් අපි විවේක අවස්ථාවන්වල පාසලේ විවිධ ක්‍රියාකාරකම් කරනකොට පාසලේ ඩිස් එකට පොස්සන් ඉඳලා තමයි අපේ හාමුදුරනේ මයික් ස්ටෑන්ඩ් එක හදාගෙන එතුමා කතා කරේ මට අදෝගේ මතකයි අපි සමකාලීනව ඉන්නවා මෙතන දන්නවා ඉතිහාසය විශේෂයෙන්ම අපි විවිධ ක්‍රියාකාරකම් කරනකොට එතුමා මේ අතේ වැළඳිට මට හොඳට මතකයි නවල කැමරාවල් වල විදිහට පාත්දලා කැමරාවල් මයිදා ඒ පහතල පාසල ඉතිහාසය එතුමා ඒ තරම්ම එතුමාගේ ඥානවලින් එකක් තිබ්බා මම හිතන්නේ මේ මාධ්‍යයට ඒ තරම් විශාල ගැඹුරක් තිබ්බා විශේෂයෙන්ම පාසල වේදිකාවේ එතුමා යන්නේ කෙලින්ම පුලස්සිගාවේට පුලස්සිගාවේ දීර්ඝ කාලයක් කටයුතු කරා මම මතකයි එතුමා මේ හිටපු හොඳම මාධ්‍යවේදියෙක් විදිහට ඒ ඔස්සේ විශේෂයෙන්ම සුවේච්ඡාවේ මාධ්‍ය කටයුතු කරේ එතුමා මොළේ ඒ නිසා අද එතුමා මාධ්‍ය වෘත්තිය විදිහට කරාම එතුමා ඒ වෘත්තියට ඔබට කියලා විශාල සමාජ නිර්මාණයක් කරන කෙනෙක් බවට අද එතුමා පත් වෙලා තියෙනවා ඒ නිසා විශේෂයෙන් මම එතුමාගේ මිත්‍රයා විදිහට පාසල් මිත්‍රයා විදිහට දීර්ඝ කාලයක් එකට කටයුතු කරගෙන කෙනෙකු විදිහට ඒ වගේම මගේ ගමේ මිත්‍රයෙක් විදිහට හිතවත් එක්ක ඉඳලා ඉතාමත්ම සතුටින් ආදරය කරනවා ඉතින් අපි අද දවසේ වැඩිදුර කතා කරන්නේ නැහැ අද ඔබතුමා මේ ලබාගත් සම්මානය අපිට මහා ගෞරවයක් ආඩම්බරයක් ප්‍රදේශයක් විදිහට වගේම ගමක විදිහට වගේම ප්‍රදේශයක් විදිහට මේ සමාජයට අපි සියෝදනාව සතුටුනවා එහෙනම් ඔබතුමාට අපේ ගෞරවනීය සුභපැතුම් මේ අවස්ථාවට පිරිනමමි විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වී සුතුමත පලාසතේ නියෝජ්‍ය සභාපති ගම්‍යන්ත මාර්සිං මහත්මයාගේ සුභපැතුම් ඔබතුමාට පිරිනමනවා ඒ වගේම අපේ දිබුලාගල් වැලිගම හිටපු සභාපතිතුමා වජිනාස මහත්මයාගේ සුභපැතුම් ඔබට ඉනාවම ආදරණීය ගෞරවනීය මේ අවස්ථාවේ පිරිනමමි ඒ වගේම දිබුලාගල කාශ්‍යප පිරිවෙනේ ආචාර්යවරයෙක් ඉදිරියට අපේ නායක හමුදුරුවන්ට විශාල හයියක් ශක්තියක් ලැබෙමි අපේ ප්‍රදේශයට විශාල සහයෝගයක් ලබා දෙන අපේ ශානක ආචාර්යතුමාට අපේ ගෞරවනීය සුභපැතුම්
වගේ විශේෂ ප්‍රදේශයේ ජනතාවගේ ගෞරවයේ ස්තුතිය උතුමාට පිරිනමන මේ එකම සමාජ මෙහෙවරට විශේෂයෙන්ම ඔබ දෙපළගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිමල් ජනරත් මැතිතුමාට මේ රටේ ඉදිරි අනාගතය තුළ තවතවත් සම්මාන ලැබෙමින් කීර්තිමත් මාධ්‍ය වේදිකාවක් විදිහට ඔබතුමාගේ බලාපොරොත්තු ආරෝහණය ගමන් කරන්න සියලු ශක්තිය ධෛර්යය වාසනාවල වේවායි කිසිම ප්‍රාර්ථනය කරමින් ඔබ සියලු දෙනාගේ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා ඔබට ස්තුතියි අප දැන් සූදානම් වන්නේ අද අවසේ මූලික අරමුණ ප්‍රධානතම අරමුණ අපේ නිවාදාරත්න මැතිතුමා වෙනුවේ මේ මනම් පිටිය ජනතාවගේ ඒ කෞරවයේ උපකාරය පුදකිරීමේ අවස්ථාවෙද එළබෙන්නට විශේෂයෙන්ම එතුමාගේ මාධ්‍ය ජීවිතය එතුමා ගමන් මඟ සැබවින්ම ගමට රටට ආරම්භය එදවසද අපට මේ පුලතිසි ගුවන් ගැරේ රණවිරු මාසලේ හදවත තුලටේ කැමරා කාච පන් ඉද අත ඇතුණු ඔබේ සේවය අමරණීයයි මතකයේ තිබේ ඔබතුමා ඒ ගමනට මග මාධ්‍ය මාවත සමවෙමින් අපි වාඩිලයි ඇතර මම හිතන්නේ මම මේ ස්ථානයට කතාව කරන්න කියලා මේ අවස්ථාවල් වලින් නමුත් එතුමා ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා ඒ කාරණා කාරණා බේනායක ස්වාමීන් වහන්සේගේ දුන් දේශන සිදු කරලද සිංහල ප්‍රකාශ කරා ඉතින් මම හිතන්නේ මම මේ පොඩි ස්ථානයේ ස්ථානාධිපති වරයා වශයෙන් මම පැමිණලා දැනට වසර දෙකමාරක පමණ කාලයක් වෙනවා ඒ කාලය තුළ විවිධ ඇලහැප්පිලි සමග විරාජකාරී කරන ඉන්න අවස්ථා ප්‍රමුයි මම මේ අවස්ථාව එකක් සිහිපත් කරනවා පසුගිය කාලයේ සිට විච ආරංගල කාලයේදී මම හිතන්නේ මට ඒ රාජකාරී පහසු කර ගැනීමට එතුමා මහත් උනන්දුවෙන් කැපවීමෙන් උත්සාහ කරලා උදව් උපකාර කළා කියලා කියන්නේ වෙනම කටයුතු සිදු කරා කියන එක නෙමෙයි මාධ්‍ය නියුමේ කියන එතුමා පැමිණලා ඉන්දන බෙදා දෙනකොට ඇතැම් කිවිස් ඇවිල්ලා ඒවා කඩාවත් බව කරන උත්සාහයක් කරදී ඒ වෙනකොට තිබ්බ මාධ්‍ය ප්‍රචාරය විවිධ ආකාරයෙන් සිදු කරා ඉතින් එතුමා පැය 24 තුළ මේ ඉන්දන හල්ලල ඇවිල්ලා මාධ්‍යකේ ඉන්දන ඒ කාර්තව්‍ය සාර්ථක කරගන්න මේ සම්මානසලා අපට ඔයාලා වැඩ කරා. එහෙම වැඩ කරලා යන කාලයකදී සමහර මිනිහරුවා කොහොමද නිමාජනත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් අපි අර කිව්වා වගේ හොඳ මිනිස්සුත් එක්ක වැඩ කරනවා අපේ අඩුපාඩු තියෙනවා අපිටත් ඒවා දාගෙන ඉදිරියට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඔබ ආපෝමාස මතක් කරා වගේ කවදාවත් ආරම්භ සිදුරන්නේ මත්පැන් මන්ත්‍ර වේ පාවිච්චි කරලා නැහැ මහජනතාවට නීතා පහස වෙන විදිහට අපහසුතා වෙන පතර විදිහට දැන් මේ පල කරලා නැහැ ඒ වගේම ප්‍රවෘත්ති විකාශන කරලා නැහැ මම හිතන්නේ ඒ එතුමා කරපු හැම ක්‍රියාකාරකමක් මහජනතාවට යම් ආකාරයෙන් සිතක් උදව් වන කියලා විස්තර කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය සේවයේදී යම් අඩුපාඩු තිබුණා නම් මගේ උනත් එතුමායි උනත් කරනවා කියලා මෙන්න මෙහෙමයි රෝසමන්ත ඔබතුමාගේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තිබුණා මේ ගොල්ලෝ බලන්න මේ මට ආරච්චුනා මොකක්ද මේ කියන්නේ නැත්නම් කියලා. මම එතුමාට කිව්වේ හැම වෙලාවම ඔබ මගේ මිත්‍රයෙක් වුණාට මම හිතවත් කම්මත මේ ඔබගේ රාජකාරිය මාංගිත පාවිච්චි කරන්න බව ඔබට කැමති දෙයක මේක කොයිල බල කඩේ කරත් කියන එතුමාට මම කියලා දෙනවා ආනන්ද. ඉතින් එතුමායි වගේම මගේ බොහෝ කාලයක් ආශ්‍රය නොකරත් මේ කාලය තුළදී ඉතාමත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා. එතුමා නම් මේ ලැබිච්ච සම්මානය මම හිතන්නේ මේ දිගුණා කටිතරක් නෙවෙයි පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවගම මහා ආඩම්බරයෙන් විහිමි කාරණාවක්. ඉතින් වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතුමාට මෙම තනතුරේ ඉහළට මෙයන් සම්පූර්ණයි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදි නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මගේ වචන සොයා අවසන් කරනවා. ඔබ සිල් දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 1997 අවුරුද්දේ
තමයි ජයන්ත මාර්සිංහ මහත්මයි මමයි එක ළඟ තුන හතර වගේ වෙලා මේ තිබුණාගල ප්‍රාදේශීය සභාවේ පළාත් මාල වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. එතකොට 1997 අවුරුද්ද. එතකොට මේ අවුරුදු 27 කාලය තුල අපි මේ සමාජ සේවයේ වැඩ කරලා තිබෙනවා. ඒ කාලය තුල නිමල් ජයරත්න මැතිතුමා මේ රටේ දැකපු මාධ්‍යවේදීන්ගෙන් ඉතාම සර්වසාධාරණ මාධ්‍යවේදීන් විදිහටයි මම දකින්නේ. එතුමා ඒ තොරතුරු අපිට මාධ්‍යයට වාර්තා කරලා දුන්නා. එදා සිට අද දක්වා මේ දිගුලාක ප්‍රදේශයේ විතරක් නෙමෙයි මේ සමස්ත ලංකාවේ සිදුවෙන තොරතුරු ඔහු මගේ ජනගත කරලා ඒ මිනිස්සුන්ට මනතයි ප්‍රදේශයක සර්වසාධාරණක් සිද්ධ කරපු කෙනෙක්. අපි අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ විදිහට ගත්තාම බල කේන්ද්‍ර තුනයි තියෙන්නේ. විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය. හැබැයි වර්තමානයේ මේ බල කේන්ද්‍ර තුන හතරක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ ජනමාධ්‍ය එහෙම නැත්නම් තොරතුරු ලබා දීම සහ ලබා ගැනීම තුළ මේ රටක විතරක් නෙවෙයි සමස්ත ලෝකයේ මගින් දෙවි වෙනසක් කරන්න පුළුවන් ශක්තිය බලය ගොඩනගාගෙන තිබෙනවා. එහෙමනම් විධායක, ව්‍යවස්ථාදායක අධිකරණය විතරක් නෙවෙයි මාධ්‍යයටත් එවන් බලයක් ශක්තියක් ගොඩනගලා තියෙනවා මගින් දෙයක් අටු කිරීමත් එක්ක. එම නිසා මගින් මම දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. ඔව් අපි දැක්කා මගින් මේ දුෂ්කර වැලිකන්ද දෙබුලාගල ප්‍රදේශවල පැල්පතේ හිටියා අපි දැක්කා හොඳ තොරතුරු ගැනීමට ගිහින්. එවාගෙම පාසලේ හිටියා, එවාගෙම විහාරස්ථානවල හිටියා, එවාගෙම අන්ත භයානක වනාන්තරවල පරිසරය සම්බන්ධව ලියනවා අපි දැක්කා. අපි දැක්කා අටපට්ටමේ ඔහු හිටියා, දොරමඩලාවේ ඔහු හිටියා. එවාගෙම සිංහල සංස්කෘතිය සભ્યත්වය ආරක්ෂා කරගන්නද දිගුලාගල කන්දමුදුනේ හිටියා අපි දැක්කා, කවුරාගල පැත්තේ හිටියා දැක්කා, මනකලූ ප්‍රදේශයේ හිටියා දැක්කා. එවනම් මොහු මේ දිබුලාගල වැලිකන්ද ප්‍රදේශයේ වෙනුවෙන් මේ හතරවෙනි බල කේන්ද්‍රය අරගෙන මගින් මේ රටට මේ ප්‍රදේශයට ජාතියේ විශාල සේවාවක් ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. ඒක පැහැදිලිව අපි කියන්න ඕන. ඔහු අර අපේ හාමුදුරුවෝ අනුශාසනා කලාවෙදී අපි දැකලා නැහැ ඔහු තරහ යනවා. ඔහු නිවිච්ච කෙනෙක්. ඒ නිසා ඔහු මේ කාර්ය කරගන්නට ඉතාම ශක්තියක් වුණා ඔහුගේ පැවැත්ම. ඒ නිසා මම මේ වැඩිය කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාල වේලා ඉක්ම ගිය නිසා. නිමල් ජයරත්න මැතිතුමනි, ඔබ අතිශයින්ම චරිතයක්. අද දවසේ ඔබ ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවේ තියෙන සමස්ත ලංකාවේ ඒ කුසලා දිනාගෙන එනකොට බොහෝ කාලයක් ආශ්‍රය කරපු කෙනෙක් විදිහට මට ලොකු ආදරයක් වෙනවා. එහෙනම් මේ ප්‍රදේශයේ සියලු ජනතාවගේ සහ අපේ සුබපැතුම් ඔබට එකතු කරමි. ඔබ වැනි පුතෙක් ලොව බිහි කෙරෙන්නේ මේ අපලත් වේස නින්දා කරදර නිම්මේ රසගිරි කරවවා ඔබ හැදු වැඩු අම්මේ මට අවසරයි මට රසගිරි දුන්නම් මේ ස්තුති. ඇත්තටම අද දවසේ ඉතාමත්ම සතුටු වෙනවා මේ වගේ උත්සව සභාවකට ආරාධනා කිරීම සහ පැමිණීමට ලැබීම සම්බන්ධව. මුලින්ම මම අපේ නිමල් ජයරත්න මැතිතුමාට එතුමා මහවැලියත් එක්ක බද්ධ වෙලා ඉන්න මාධ්‍යවේදී ප්‍රදේශයට දිස්ත්‍රික්කයට පොදු වෙනවා වගේම මොහොත් එක්ක මහවැලිය නම කියනකොට මම හිතන්නේ නිරන්තරයෙන් මගෙත් එක්ක සම්බන්ධ වෙන නිලධාරියෙක් තමයි නිමල් ජයරත්න මැතිතුමා. නිමල් ජයරත්න මැතිතුමනි, මුලින්ම මම අපගේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂක ජනරාල්තුමා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම මහවැලි බී කලාපයත් එක්ක ඔබතුමා බද්ධ වෙලා ඉන්නේ. මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය, ඒ වගේම සමස්ත ගොවි ජනතාවගේ හදපිරි සුභාශිංසන ඔබතුමාට හිමිවුණු මේ සම්මානය සම්බන්ධව පිරිනමන්නට කැමැතියි. මාධ්‍යකරණය කියන එක ඇත්තටම කලින් කතා කරපු බොහෝ දෙනෙක් කිව්වා වගේම ඉතාමත්ම වගකීමේ අපක්ෂපාතීව කළ යුතු කාර්යභාරයක් තියෙනවා. අද
දැලිපිහෙන් කිරි කනවා වගේ තමයි. එක පැත්තකට පොඩ්ඩක් එහෙම හේවුනොත් කැපිලා යනවා. ඉතින් ඔබ ඒක ඉතාමත්ම විචක්ෂණව මෙහෙවන චරිතයක්. මම ඔබතුමාව හඳුනාගෙන මං හිතන්නේ අවුරුදු 9ක් විතර වෙනවා. මම කලාපයේ සේවයට ආවේ 2016 වසරේ. ඔබ දුටුතන වාර්තාකරණය කරන්න යන නිලධාරියෙක් නෙවෙයි මම දකින විදිහේ. මුලින්ම ඒට අදාළ ආයතනයක් තියෙනවා නම් ප්‍රධානියෙක් ඉන්නවා නම් මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා මේක හොයලා බලන්න. මේක සත්‍යතාවය මොකක්ද? මේ වගේ තොරතුරු තහවුරු කරගැනීමේ අනතුරුව තමයි ඔබතුමා මේ වාර්තාකරණය කරනවා නම් කරන්නේ. ඉතින් ඉතාමත්ම ප්‍රශංසනීයයි ඔබතුමාගේ සේවය. හදතුලින්ම සතුටු වෙනවා අපි. විශේෂයෙන්ම මමත් මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, මේ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් විදිහට ඔබතුමාගේ මේ සේවය තුලින් ප්‍රදේශයට අත්විලා තියෙන කීර්තිය සම්බන්ධව සතුටු වෙනවා. මොකද නිමල් ජයරත්න මහත්මත් එක්ක මේ මාධ්‍ය මෙහෙවරේදී ඉතාම අතිශය දැවැන්ත කාර්යභාරයක් එතුමත් එක්ක මං කළා. මොකද මේ පොදු ජනතාවගේ පුදු මහත් පස්සත් එක්ක අපි ඉන්නකොට රට ලෝකය හඳුනාගත්තේ අපි කළ කීර්තිය නිමල් ජයරත්න මහත්මාගේ පන් ඉදට පිච්චිතය. එක වෙලාවක අපි ඔය වැලිකන්ද වමිනිය මඩු උද්දුසේන වඩමුණේ ප්‍රදේශයට යනකොට, නෙළුකල පැත්තට යනකොට නිමල්ගේ සයිකලේ තමයි මමත් පිටිපස්සෙ යන්නේ. අපි ගිහිල්ලා එනකොට මං හිතන්නේ බොහොම මේ පැත්තේ අඩුම තරමේ වතුර බෝතලයක් ගන්න කඩයක්වත් නැහැ. හරි අමාරුවෙන් තේට්ටුවෙන් ඇවිල්ලා මගේ කෑම එක බෙදලා දෙන මං ඒකෙන් කෑම ටිකක් නිමල්ට අයින් කළා. නිමල් කමුද කියලා ඇහුවා පස්සේ නිමල් කන්නේ නැහැ. අර බ්ලැක් පොයින්ට් එක ළඟට ගිහිල්ලා ලැප්ටොප් එක ගහලා මං හිතන්නේ පැය දෙක තුනක් ඔට්ටු වෙනවා අර ටිකටක් ගාලා මාධ්‍යට මුදාහරින්. මේ මං ආපු ගමන් මට බඩගිනි මං කනවා. වැ නිමල් කෑම කනකොට අර බත් ටික නරක් වෙලා තියෙන්න පුළුවන් අර මගේ බත් භාගය. අන්න එහෙම මාධ්‍ය මෙහෙවරක් තමයි නිමල් කළේ. එක වෙලාවක මට කතා කරනවා සර්ජ විශ්වවිද්‍යාලයට මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඇවිල්ලා. මම ඒ වෙලාවේ මගේ අම්මට බෙහෙත් කියන්න වැලිකන්ද රෝහලේ හිටියේ නායකාංගේ කැප් එකේ. හාමුදුරනේ ඉක්මනට වඩින්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වම මම අපේ අම්මත් දාගෙන එහෙම ඇදලා ගියා විනාඩි 10ක්වත් ගියේ නැහැ. ගියන් පස්සේ මම ඇසිරිච්ච විදිය කතා කහ කරපු විදියත් එක්ක මාධ්‍යවේදීන්ගේ අහනවල නිමල් මාත්‍යාගෙන් නිමල් ඔබ හාමුදුරු පුහුණු කොළද මෙතෙන්ට ගෙනාවේ කියලා. ඒ වගේ මේවා උණුසුම්ම මේ රටේ ප්‍රවෘත්ති දෙක දෙන්න තමන්ගේ ජීවිත පරදෝර තියලා කැප කළා ඒ කැප මේගොල්ල ප්‍රතිඵලයක් විදිහට අද එතුමා සම්භාවනාවට ලක් වෙනවා. ඒක කළ යුතු කාර්යයක්. මොකද මට හදිසියෙම නිකායේ මහානායක හාමුදුරුවෝ වට්ස්ඇප් පණිවිඩයක් දාලා මගේ ෆෝන් එකට 2023 10 මාසේ 26 ආර්ය සේනාසනයේ සේනාසනාධිපති විදිහට මාව පත් කළා. මමත් එකපාරටම කලකලදරිය වගේ වුණා. දැන් මොකද්ද කරන්න කියලා පසන් නිමල් මහත්තයා කතා කළා, චාලකට කතා කළා, කතා කළා. අපි කීප දෙනෙක් සාකච්ඡා කළා අපි දැන් මොකද්ද කරන්න කියලා. එහෙම සාකච්ඡා කළා අපි ඉස්සෙල්ලාම කළේ නිමල්ලා චාලකට දෙක දිමුලාල කියලා ගිය පළවෙනි දවස් දෙක තුනේදීම අර උඩ කාමරයක් හදලා කම්පියුටර් කීපෙකුත් ලෑස්ති කරලා නිමල් චාලකලාගේ මූලිකත්වයෙන් අපි ඉස්සෙල්ලාම ආයතනයේ කාර්යාලයට ඒ විවෘත කළ කාර්යාලය මාධ්‍යංශ භාරගත්තා නිමල් මහත්තයා. ඒකේ ලේකම් වශයෙන් කටයුතු කළා චානක මහත්තයා. ඒකල්ලා මුලින්ම කරේ අපි දිබුලාගල ඓතිහාසික තොරතුරු ටික ලෝකයට දෙන්න වෙබ්සයිට් එකක් විවෘත කළා. ඉතින් ඒ වගේ පොදු කාර්යාලයේදී අපර දැවැන්ත ශක්තියක් වුණා. ඉතින් නිමල් කොළඹ ගිහිල්ලා ආවේ කෙලින්ම අපේ ඔෆිස් එකට වැඩ බාර ගන්න. ඒ එනකොට අපි හාමුදුරුවෝ ටික ඔක්කොම එකතු වෙලා දිබුලාගල බුද්ධාශ්‍රාවක සංඝ සභාවෙන් අපි එතුමාලා තිලීල ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ අපි සේනාලංකාර පඬිත් හාමුදුරුවෝ ගමත් එක්ක අත්දැල් බැඳගෙන මේ කාර්යය කළා. ඒ නිසා කෙනෙක් යම්කිසි කාර්යයක් අවංකව කරනවා නම් ඒ කෙනාට අවශ්‍ය ගෞරවය
අවශ්‍ය ජන ස්වභාවය දරු විසින්ම දෙනවා. ඒක මට අත්දැකීම් තියෙනවා. අපි කරන කාර්යයක් මොකද මම මගේ ජීවිතේ මම ගොඩක් අත්දැකීම් දැක්කා. එක වෙලාවක මිනිස්සු කියනවා මහඳුරනේ මොකටද ඔබ කරන්නේ මිනිස්සුන්ගේ කිසි ඇගීමක් නැ ගණන් ගන්න නෑ. මේ මම ඒ වෙලාවේ කිව්වේ මට කාගෙන්වත් යමක් අවශ්‍ය නෑ. හැබැයි මම ජීවත් වෙන්නේ මේ අයිතිසක මිනිසුන්ගෙන්. ඒ මිනිසුන්ගේ ඒ වළඳන දානෙට ණයක වෙන්න අපි යමක් කෙරෙන්න ඕනේ කියලා තන ඉඳලා අපි යමක් කළා. ඒකේ පළ අපිට ලැබුණා. මේ කරපු දේවල් රට ලෝකේ හඳුනාගත්තේ. අද අපිට ඔබෙන තැන් වලට එන්න පුළුවන් උනේ නිමල් මහත්තයලාගේ බැංක ඉදලා පිළිසිද්ද වෙනවා. බැංක ඉදලා පිළිසිද්ද. මොකද නිමල්ලා මේවා ලෝකෙට දුන්නා, රටට දුන්නා. වුවපත්තර ලියුවා. නිමල්ලාට දී මම අතහැරලා දානවා. මේ නිමල්ලාගේ කැපකිරීම තුළ කේ පිළිස ඉස්සරහට ආවා. නැති බැරි මිනිසුන් ගෙවල් හැදුවා. රටේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා. දැන් අපි කියන මොකක්hari මහබැලි හරි දේශපාලනේ ප්‍රශ්නයක් තියෙනවා. නිමල් මේක ලියනවා. ලියනකොට ආයතන ප්‍රධානියා ඔක්කොම කැඳවුවා මෙන්න මේ ප්‍රශ්නයක් නිමල් මේ පත්‍රයට දාලා තියෙනවා. මොකද්ද මේක? අන්න ඒකට උත්තර හොයනවා. හැබැයි අපි දන්නේ පත්‍රය ගියාට පස්සේ දැන් ඕන අමාත්‍යාංශයක අපේ මන්ත්‍රීතුමා වල දන්නවා වෙනම මාධ්‍ය පළවෙනි තොරතුරු ගැන හොයන්න කණ්ඩායමක්. ඔයාලා මේ දාපු පත්‍ර නිවේදනයේ මොකද්ද ඇත්ත තත්ත්වය කියලා හොයනවා. අපි දන්නේ නැතුව මේ නිමල්ගේ පෑන හරහා තමුනාන්තරට සාධාරණයක් කියනවා. ඒ සාධාරණ ඉටු කළ චරිතයට අද ඔයාය උපහාර දුන්නා. අපේ නූල පුතාල බලන්නේ අපේ මිනිස්සු බලන්නේ මෙන්න මේ නිමල් ගත්ත සම්භාවනීයත්වයේ ගන්න තව කෙනෙක් කැපවීම කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක සමාජයේ දෙන ලොකු පූර්වාදර්ශයක් එක්කම කෙනෙක් ඇගේමක් ලක්කලන් පස්සේ ඒ කෙනාට තව ඇති වෙනවා හැඟීමක්, තව සමාජයේ විරෝධ ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. අන්න ඒ දේ ඔබ කළා. ඒකයි මම මුලින්ම කිව්වේ ඔබට මගේ ගෞරවය හිමි කරනවා කියලා. මම හිතන්නේ මේ නිමල්ගේ පෑනෙන් දැවැත්ත කාර්යභාරයක් කළා. කතා කරන්න ගියොත් පැය ගාණක් කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අද මේ අවස්ථාවේදී අපි අපේ හඬවලින් මල්මාලාව දෙවීමට අපේ වචන ටික අහගෙන ඉදිරි ගමනක් තව ශක්තිමත් කරන්න පෙර සිටින අපේ මාධ්‍යවේදී නිමල් ජයරත්න මැතිතුමනි, වගේම මම නම් වශයෙන් තනතුරු වශයෙන් සඳහන් කර අමතක වෙච්චි සියලු ප්‍රභුවරුන් ගමම් සහෝදරවරුන් සහෝදරියවරුන්, වගේම සියලු මාධ්‍යවේදීන් අවසරයි. අද මට මේ හදිසියක් රැසීමක් තිබ්බා. අම ඉන්දියාවේ මේ පුහුණුවට යන්න සූදානම්ලායි වෙච්චි දවසත් අද. ඒ වගේම අද මම බාර දෙන්න ඕන රිසර්ච් රිපෝර්ට් එකක් නැගෙනහිර විශ්වවිද්‍යාලයට මේ කාර්ය භාරයේ බහුලිය තුළ නිමල් ජයරත්න මැතිතුමා ගැන වචන ස්වල්පයක් කෙලින්ම විලා යාට මේ කෝල් කරන සුබපතන්නට වඩා එවිලා මේ සභාවේ ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කරන්න ඕන කියලා මම ඇවිත් තියෙනවා. මේ අර වචනයක් කියන්නේ තියෙන්නේ ඉංග්‍රීසි. මොකද මේ ඉන්ටෙලිජන්ස් මීඩියා කියලා මේ සිංහලින් කියන්නේ ගවේෂණ මාධ්‍ය කියලා. ඒ වගේම මම දිබලා කළද ආපු දවසේ ඉඳන් දකින්න මාධ්‍ය නදාරිකෙක් තමයි අපි නිමල් ජයරත්න මැතිතුමනි. එතුමාගෙන මම එවිල්ලා දැන් මාස 6ක් විතර. ඒ අතුරද මට මෙහි කතා කරන්නේ වැඩිපුර අපේ ස්වාමි වහන්සේත් කතා කරනවා ඊට පස්සේ මට සමගි සහකාරලේකම් තුමියට වඩා වැඩිපුර කතා කරන්නේ අපේ නිමල් ජයරත්න මහත්තයා. අපේ රාජ්‍ය යාන්ත්‍රයේ සමහර වෙලාවට අසරණකොට ඒක පරදිනකොට ඒ විගණන පරදින වෙලාවේදී අපිට ටිකක් අයිය දීලා ඒ දේවල් හොයලා අපිට දැනුවත් කරන්නේ දෙනම් දෙන්නේ අපේ පැහැදිලිව අරගෙන ඒවා සමාජයට එළිදරව් කරන්නේ මේ මාධ්‍ය. සමහර මාධ්‍ය වේදිකාවල ඉන්නවා අහනදී
අහුවන දේ ටිකක් ලියන මාධ්‍යවේදී මෙතුමා මම ඒ විදිහට දැකලා නැහැ. මෙතුමා හොයලා බලලා දෙපත්තම තව පත්තම හොයලා බලලා ලියන මාධ්‍යවේදී විදිහට මම දැකිනවා. ඒ විදිහට මේක අපිටත් හොඳයි. හොඳ නලධාරීට අවංගෝම රාජකාරී කටයුතු කරන හොඳ ධාරීට එහෙම මාධ්‍යවේදී මේ ඉන්න එක හයියක් තමයි. ඒකට අපිට ලේසි සාකාලිකතුමිය හෝ අධ්‍යක්ෂතුමා හෝ ගිහිල්ලා බලන්න කියලා තෙල් ටිකක් ගහලා දෙන්නට වඩා ක්ලේම් එකක් දීලා ඒ මොකද අවශ්‍ය තොරතුරු ලබා ගන්නට වඩා ඊටයි කොනින් අපිට වඩා උඩට ගිහිල්ලා ඒ තොරතුරු ටික ලබා ගන්න මට දෙනවා. ඒතකොට මටත් කාර්යභාරයේ මේ මොකද රාජකාරී පහසු වෙනවා. ඊට පස්සේ උඩට ගිහිල්ලා ඒකට විසඳුමක් ලබා ගන්න නැත්නම් ඉදිරි පියවර ගන්න. ඒකට මම පුද්ගලිකව ඔබතුමාට සුදි උද කරනවා. ලෝකේ රටවල අපි දිනුනු වෙච්ච රටවල අපි දෙක්කෝ මාධ්‍ය ක්ෂේත්‍ර ඒ රටවලින් අනිවාර්යෙන්ම දිනුනු වෙලා තියෙන්නේ. ඒ රටවල තමයි ලෝකේ දිනුනු වෙලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ දැන් IQ පැත්තෙන් 12 වෙනි ස්ථානයට ඇවිත් ඉන්නවා නම් ඒකට වැඩිපුර දායකත්වය ලබා දෙන තියෙන්නේ අපේ මාධ්‍ය. ඒයිද ඒ වගේ අවශ්‍ය ක්ෂේත්‍රයෙන් අපේ දිපුලාගලට මේ වගේ මාධ්‍ය වේරේ කෙනෙක් ඉන්නවා කියන එක අපිට ආඩම්බරයි. මට සතුටුයි ඔබතුමා මේ වගේ සම්මානයක් දෙනවා කියලා ආරංචි වෙනකොට මට ඔබතුමාට කතා කරන්න ලැබුණා. මේ මම ඒකේ මම හිතන්නේ මම WhatsApp group එකේ දෙක ඒ වෙලාවේ මම Zoom class එකේ හිටියා. ඒ හින්දා මම message එක type කරලා යවුවා. මම ඔබතුමාව තවත් මිස් කරනවා. මම සුබතනවා ඉදිරියේදී මේ ගමන කරලා නිමල් ජයරත්න කියනකොට අර NJ නමින් බ්‍රාන්ඩ් වෙන විදියට ඔයාපත් වෙනවා කියලා මම ඔයා විශ්වාසවන්ත වෙනවා. ඔබතුමාට මේ ඒ සේලු දෙවින්ගේ ශක්තියක් ධෛර්යයක් ඒකට ලැබෙයි කියලා මම විශ්වාසවන්ත වෙනවා. මගේ වචන සෝල්ව නිමා කරමින් මේ අවස්ථාව ලබා දීපු සියලු සම්මානක වලට මම සුදි තනවා මම සුදි. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර වවුතර පතමු. ඒ වගේම මාගේ මේ උත්සවය වර්ණවත් කර ගැනීමට මේ මොහොතේ වැඩම කරමින් මිලසුරු මොහොතකට පෙර ඓතිහාසික දිබුලාගල ආරක්ෂේනාසිත වැඩමුළු වදාළ අමරතු ධර්මරක්ෂක මහානිකායේ කාලක සංඝ සභික උතුම්මද පලාතේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික දිබුලාගල ආරක්ෂේනාසනාධිපති දිබුලාගල රාහුල අලංකාර නායක ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර සිතිය පිරිනමමින් මේ මොහොතට පැමිණි විශේෂයෙන්ම දිබුලාගල ප්‍රාදේශීය ලේකම්තුමන් දිබුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් එවැගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරී දිබුලාගල කොට්ටාෂ කර්මාකාරතුමන් එවැගේම පොනිශාන්ත මලපුර ප්‍රාථමික විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමිය නැගිට වනම් පිටිය ඒකක කර්මාකාර තුමන් වගේම ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ගලුසිල්පාල කමලත් අමාත්‍යතුමාගේ මාධ්‍ය සම්බන්ධීකාරක විජේදාස මහතුමනි එවැගේම උතුම්මද පළාතේ හිටපු නියෝජ්‍ය සභාපති ජයන්ත මාර්සිංහ මහතුමනි එවැගේම මහ සහෝදර දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය මාත්‍රි දීපාල සමරවික්‍රම මහතුමනි එවැගේම මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධක නිලධාරී මෙලොව අපේ කුමාරරත්න මහත්මයා ලක්ෂ්මන් මහත්මයා වගේම පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධක කමිටුවේ සභාපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහත්මයාගේ සම්බන්ධීකාරක ජෝහන් මහත්මයා ප්‍රමුඛ මේ මොහොතේ පැමිණ සිටින නැගෙනහිර වනාපිටිය මහවැලි සමගි අමාත්‍ය සමිතිය දායක සභාව සියලු ස්වේච්ඡා සංවිධාන නියෝජ්‍ය නියෝජිතයන් ඇතුළු එවගේ මාගේ ආදරණීය පියතුමන් බිරිඳ ඇතුළු සියලුම ගම්වාසීන් මෙන්ම ඔබ සියලු දෙනාගේම අවසරයි. අපේ හාමුදුරනේ මා පළමුවෙන්ම ඔබ වහන්සේට පාද නමස්කාර ගෞරවනීය ස්තුතිය පුරනවනවා. ශ්‍රී ලංකාවේ
හොඳම ජනමාධ්‍යවේදියා ලෙස පිදුම්ලන මොහොතේදී ඒ ලැබු උපහාරයට තවත් වටිනාකමක් එක් කරන්නට මේ සඳහා අනුශාසකත්වය ලබා දුන්, නායකත්වය ලබා දුන්, පෙරමුණගත් ඒ සියලු කටයුතු උසව සංවිධානය කිරීම වෙනුවෙන් මාගේ පාද නමස්කාර ගෞරවණීය ස්තුතිය මා මෙන් වගේ පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනා පිරිනමන අවස්ථාව කරගන්නවා. මා ඔබේ කාලයෙන් වැඩිපුර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අපේ ජයකොට මහත්මයා කීව දෙයින්ම මේ වැඩ කටයුත්ත මගේ කතාව ආරම්භ කරනවා. සමහරු කියනවා මේක දැලිපිලියෙන් කිරිකනා වගේ කියලා. මාධ්‍යවේදීන්ට තර්ජයක් නැද්ද කියලා අහනවා. ඒ දෙකම කියනවා. විශේෂයෙන්ම අපේ හාමුදුරනේ මම බුදුදහම භක්තියේ ගෞරවයෙන් සැබෑටම අදහන කෙනෙක්, සිංහල ජාතිකයෙක්. ඒ සියල්ලටම ගරු කරමින් මම 1999 වසරේදී පුලිස්ජාවේ කුවන්ඩලේ තමයි මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වන්නේ. එහෙම ආරම්භ වෙනකොට අපේ දීපාර සමරේන්ද්‍ර මැතිතුමා කිව්වා මනම්පිටියේ සිංහල මහාවිද්‍යාලයේ මගේ ආරම්භ පාසල, ඊට අනුව නිශාන්ත මල්පුතුමාගේ පාසල. දීපාර සමරේන්ද්‍ර මැතිතුමාට මතක ඇති 1996 ඔක්තෝබර් 6 වෙනිදා ජාති අතර ලෝක ගුරු දිනයේදී අපි දෙන්න ලොකු වැඩක් කරා. ගුරුවරු 56 දෙනෙකුට උපහාරයක් සිදු කරා වයි මම එකතු වෙලා. ඊට අමතරව මතක ඇති මනම්පිටියේ ප්‍රදේශයේ සිංහල දවිල දරුවන් 20 දෙනෙකු තෝරලා පැල්පත්වල ජීවත් වෙන ඉගෙන ගන්න පුළුවන් ඒවට වත්තම් නැති දරුවන් 20 දෙනෙකු තෝරලා අවුරුද්දක් යනකම් ඔවුන්ට අවශ්‍ය ඇලෝ පෙරතුන් සපත්තු සේවය පිළිබඳව ලබා දුන්න සහෝදරත්වයේ ගුණෙගෙලිය අපි ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව මේ ලියාපදිංචිය කරගෙන යද්දී 2005 පෙබරවාරි 15 වෙනිදා තමයි මම ලක්දිව පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියා තුන වෙන්නේ. එතනින් මේ දක්වාම ලංකාදීප, මව්බිම, හිරු වගේම දෙරණ ඇතුළු ඒ සියලු ගුවන් විදුලි විද්‍යුත් ආපෘත මාධ්‍ය දිහැට කතුල් කරන මොහොතේ මිහිරි සහ අමිහිරි අත්දැකීම් අනන්තයි අප්‍රමාණයි. කටුක බාධක කම්කටොළු ගමන් මග අනන්තයි අප්‍රමාණයි. අපේ හාමුදුරුවෝගේ අනුශාසනාවෙන් දැනෙන කොච්චර නම් අපිට ඒ ජීවිත තර්ජන කටුක අත්දැකීම් ලැබෙන්න ඇති කියලා. හැබැයි අපහම අපේ හාමුදුරනේ මම මිහිරි හා අමිහිරි අත්දැකීම් මගේ මාධ්‍ය ජීවිතයේ එක් කතාවක් දෙකකින් මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. බෝවත්ත ධම්මාණේ කියන්නේ 1989 වෙනි මහේතන පොඩි ත්‍රස්තවාදී ප්‍රහාරල් කර ගම්මානයක්. ඒකෙදී ඒ ගමේ දැරියකට තමන්ගේ ආච්චි අම්මා ඇර අම්මා තාත්තා සියලු දෙනා පෞරු ජීවිතයෙන් සමු ගන්නවා. කොණි කපලා කෑලි වල කීටි කිදොල් කපලා දැම්මා. ඒ ගමේ අම්මා කෙනෙක් මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කරන පස්සේ 2006 මට මතක ඇටියෙද අපේ දුවගේ පපුරේ පපුවේ සිදුරක් තියෙනවා. ඒ සිදුර සැත්කමක් කරගන්න රුපියල් 125,000 කියලා ඒවා ඒ කාලේ පුළුවන් පත්‍රේ දානවා කරලා දෙන්න කිව්වා. මම ගියා අපේ හාමුදුරනේ ඒක වාර්තා කරාට පස්සේ මීන්තලේ හාමුදුරනමක් ඒ දරුවට ඒ දිනේට අවශ්‍ය සැත්කම කරන්න 125,000 දුන්නා. අදේ දිනිය උපාධියක් ලබාගෙන මේ වෙනකොට මම හිතන්නේ තැකිරාව ප්‍රදේශයේ ගුරුවරියක් හැටියට කටයුතු කරනවා. හැබැයි ඒ දිනේ ජීවත් වුණ මාස 8යි 8 කාලයක් තමයි වෛද්‍යු දින තිබෙන්නේ. මම ඒ කරපු එක ඉඳන් හම්බුනේ. ඒ වගේම තමයි මට ආරංචිය ලැබෙනවා අපේ ප්‍රසන්න අපේයුක්ත මහත්මයා සාක්ෂි දීව මෙතන ඉන්නවා. අංගනවිල යාය 6 ප්‍රදේශයේ පවුලක් දහවල් වලට කෑමේ නැතුව කැරඳකොළ කාලා ජීවත් වෙන කියලා. මම ගියා ඒ ප්‍රදේශයට. ගල්තලාවක් මත කුඩා පැල්පතක ඒ පවුල ජීවත් වෙනවා මෙන්න මේ ආකාරයට. දරුවෝ 6 දෙනෙක් ඉන්නවා පවුලේ. මම පොඩ්ඩක් ගල්තලාවේ ඉඳලා බලනකොට හිසකෙස් වගේක් මතුවෙනවා ගල් දෙබුක්කව ඇතුලේ. මම හිතුවා තාත්තේ ඇයි මේ හිසකෙස් වගේක් ඇතුලේ ගල් මතුනේ කියලා. අපිට දරුවාගේ කොණ්ඩේක පණ්ඩ සල්ලි නැහැ. ඒ ඉඳලා
වැඩිමහල් පුතා බාල පුතාගේ කොණ්ඩ කපනවා මම එයාගේ කොණ්ඩ කපනවා කියලා එහෙමයි ඒ ජීවිත ගත කරේ. මං කතාව ලිව්වා. ලිව්වට පස්සේ එකරෙන් එදා මං හිටියේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් මේ නිශාන්ත මහත්මයා මට මතකයි දැන් කලියවිල ප්‍රාදේශීය ලේකම් රැයි කිහිල්ලා බඩු ටික අවශ්‍ය දේවල් දුන්නා. මේ වෙනකොට යුද හමුදාවේ ලක්ෂ 35ක ගියක් කරලා තියෙනවා ඒ කට්ටියට ඒ මතක සටහනක්. ඒ වගේම තමයි මේ මාධ්‍ය ජීවිතයෙන් කරන්න පුළුවන් දේවල් ගැන මම සිහිපත් කරන්නේ. වැලිගන්ද කැරවලේ රුවන්පිටිය ගම්මානයේ එක පැත්තක පොල්ලලු එක පැත්තක ඉදිරියදි තව පැත්තක ඉලුම් කටුමැටි පෙළක ජීවත්වන පවුලක් මට තොරතුරක් ලැබෙනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන් පුතෙක් ඉන්නවා ඒ පවුලේ. ඉගෙන ගන්න වත්කමක් නැහැ. තාත්තා ගුලි වැඩ කරන්නේ. අම්මත් එහෙමයි. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ කතාව ලිව්වට පස්සේ අපේ හාමුදුරනේ ඒ පුතාට ලියන්න අනන්ත ප්‍රමාණ සම්පත් එක ලැබුණා. විවිධ සම්පත්දායක සම්බන්ධ වුණා. ඒ පුතා ඉගෙන ගත්තට පස්සේ දැන් ඒ පුතා මගේ ජීවිතේ මතක හිටින තව කතාවක් තමයි මේ රටේ ඇවිල්ලා කුරුණෑගල ප්‍රදේශයේ නීතිඥවරයෙක් හැටියට නීතිඥවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒක මතක සටහනක්. එහෙම අපි අනන්ත අප්‍රමාණ මේ දුක් ඇදලුව මේ මහ පොළවේ තියෙන දුක කම්කටොළු අදෝනාවන් පටලැවිලි කරව කරලා මේ වෙනුවට මගේ මාත ජීවිතේ පැල්පත් තිබූ අයට ස්ථිර නිවාස 80ක් 88ක් විතර හදලා දුන්නා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ජීවිතේ ජයගන්න පුළුවන් අයවලුන්ට ජීවිතේ ජයගන්න අට දුන්නා. පන්සල් පල්ලි ඒ වගේම ගම්මාන වලට වතුර නැති තියෙන අවස්ථාවන් අනන්ත ප්‍රමාණ වාර්තා කරලා ඒවට විසඳුම් ලබා දුන්නා. ඒ නිසා මම මගේ මාධ්‍ය ජීවිතයේ කරපු මෙහෙවර වසර 30ක් තුලාවටම ඔබ වහන්සේලා සියලු දෙනාම උතුම්මනස දැනගන්න ඇති. ඒ වගේම තමයි මගේ ජීවිතයේ තවත් එක් මතක සරහක් තමයි 2006 ඔක්තෝබර් 6 වෙනිදා මම ඇතුළු අපේ හිතවත් මාධ්‍යවේදියා ජේ ජයකුමාර් මැතිතුමා දුන්නෙකු කඳුළුවල පහු කරගෙන යනකොට සෝමීලන්දේදී දුම්රිය අන්තරුට ලක් වෙනවා. එහිදී ජයකුමාර් මහත්මයාගේ ආදරණීය නැන්දම්මා නැති වුණා. කෝච්චි ඇවිල්ලා මගේ බඩ වෙතන වැදුනා. 11 දින යාමෙන් 10 දිනක් තුවාලුනා ඉස්පිරිටාලේ නරුවේ. අපි යන්න යන ගමන තමයි නාමිලාන ගම්මානයේ කකුලන් නැති පුංචි දරුවෙක් අපේ මනම්පිටි සිංහල මහාවිද්‍යාලයේ දීපල්වත්ව දන්නේ නැති හේමලතා බෞද්ධියගේ ආදරේ දුරගේ පුතෙක් ඉන්නවා. කකුලක් නැහැ. අතකුත් මාවක් වෙලා ආබාධ වෙලා ඒ දුවත් ඒ පුතත් එක්ක කොළඹ යනකොට තමයි මේ අනතුරටපත් උනේ. හැබැයි කිසිද ජයග්‍රහම නැන්ද ඇන්දේ දෙන්න කිසිදු අනතුරක් අපිට වුණේ නැහැ. අපේ හාමුදුරනේ බුදුදහමේ තියෙනවා ditta dhamma veyi karmaye කියන හොඳ කරන්නට හොදත් අරක් කරන්න අරක් ලැබෙනවා. මං හිතනවා අපි එදා ජීවිත 11 බේරෙන්න ඇත්තේ මේ යන්නේ ශ්‍රද්ධාවෙන් හොඳ ගමනක් නිසා. ඒ නිසා විශේෂයෙන් මෙහෙම අමීරි මීරි අධිකුත් තියෙනවා. ඔබ වහන්සේ කිව්වා වගේ ජීවිත තර්ජන දිනවා. මං හිතනවා එදා කිව්වා වගේ අපිට කෙනෙක් වෙඩි තියන්න ඉන්නවා නම් කෙනෙක් පහරක් දෙන්න ඉන්නවා නම් ඒ සියල්ල අකාමකේ කියලා ආපහු පෙරලනවා. අවුරුදු ගානකට ඉස්සර මගේ හිතේ තිබ්බ ඇතුලේ තිබ්බ වෛරය තරහ ඉරිසියාව ක්‍රෝධේ නහර කපලා දැම්මා. මනුෂ්‍යත්වයේ නහර අලවා ගත්තා. එහෙම කළා තමයි අපි පක්ෂ ભેදයෙන් ජාති ભેදයෙන් කුලවල ભેදයෙන් අපි මේ ගමේ මේ ප්‍රදේශයේ මේ පළාතේ ජනතාවගේ දුක්ඛම් කඩන දෙක රජුට හේතරව කරලා විසඳුම් ලබා ගත්තී. මට මේ රටේ විධායක ජනාධිපතිතුමෝ කිහිප දෙනෙක් අර සමහර ප්‍රවෘත්ති වලට කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මෛත්‍රීපාල ත්‍රිසේන මැතිතුමා එතුමා දැකලා ඒකට සුබ සිද්ධි වෙනුවෙන් කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා චෛත්‍යයක් විනාශ කරලා මිනිස්සුන්ට කතාවට සජිත් ප්‍රේමතුමා මහතා කතා කරලා ඒවා මේ ප්‍රවෘත්ති මොකද්ද කියලා. මං කිව්වා ඕක ප්‍රවෘත්ති වුණා බුවන්න කියලා බල්ලා යන මේක විසඳුම් ලබා ගන්න කියලා. ඒ වගේ කැබිනට් ඇමතිවරු සමහර හොඳට කතා කරපු කට්ටියක් නරකට කතා කරපු කට්ටියක් මේ මාධ්‍ය ජීවිතය වල අපිට ඇහිදා ගන්න බලා ගන්න එක ලැබුණා. මේක තමයි මාධ්‍ය ජීවිතය කියන්නේ. ඒ ditta dhamma veyi karmaye pitibala yana boyu අපි අපේ හාමුදුරුවෝ මට මතකයි පූජාජ පූජනීයයන් එතන මංගල උතුම් පිළි උතුම් මංගල කරුණක් මනම්පිටිය ප්‍රදේශයේ ඒ
කොමාවතී මහත්මිය 2008 ලංකාවෙම දිරිය මාතා වෙනකොට මගේ පින්සලෙන් තමයි එතුමියට උපහාර උල්ල බැනර් එකක් දැම්මේ. චමින්ද කුමාර විජේසිංහ වේවල් වලින් සම්මාන ගද්දී ලංකාවේ කොහොමදම ව්‍යවසායක වඩපත් දෙද්දී මගේ අතට තමයි බැනර් එක දැම්මේ. ඒ වගේම තමයි 2017 වර්ෂයේදී මේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු නැතුළු පොළොන්නරුව සිට සියලුම පොලිස් නිලධාරීන්ගෙන්ලා හරියට වැඩ කරන කට්ටියට හරි වගේ යන කට්ටියට ඔබ වහන්සේ එකතු වෙලා එකතු පාදක වෙලා පොලිස් උපහාර උල්ලක් කරා මයින් මනාපිරි මෛත්‍රී ක්‍රීඩාංගණයේ. එහෙනම් දේශපාලඥයෝ වේවා කම්කරුවෝ වේවා රාජ්‍ය සේවකයෝ වේවා හරියට කවුරු වැඩ කරනවා නම් ඇගේ විඳා වටනවා. මරණ මංචකේදී මෙව්වා ගුණදෙස් විචින කළා පළක් නැත. ඒ නිසා තමන්ගේ ජීවිත කාලය තුළ තමන්ගේ කරපු සේවාව තමන්ගේ කාණ්ඩ ඇහෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ අපි හඳුන්වන්නේ. ඒ නිසා ඔබ වහන්සේ ඒකියක් මට කරලා තියෙනවා. මම මේ සම්මාන නිවාසයේ තිස්සිත ලබා ගන්නකොට ඔබ වහන්සේ වැඩම කළා. නමුත් සාමාන්‍ය ඇතුලේ පොල්තෙල් පහන දැල්වීම ඇරෙන්න මහා සංග්‍රහයේ වැඩම කරලා ඉතිරුන්නේ එතන ඒ නාට්‍ය අංගන ඉදිරිපත් වීමේදී ඔබ වහන්සේ එතන වැඩ සිටි සුදුසු නැති නිසා අපි හැමෝම ඔබ වහන්සේ සමගින් වැඩ කර නැත්තේ. ඒ නිසා එදා දැක්ක මොහොතේ ඉඳලා විශේෂයෙන්ම ජුරි කිසේදා සම්මාන ගත්තට පස්සේ මනම්පිටිය වැලිකන්ද මහාවිද්‍යාලයේ කිසිල් ජයන්ත මහත්මයා වගේ වැලිකන්ද තරු සංවිධානය මට උපහාර උල්ලක් කරා. ඒ වගේම දිඹුලක බුද්ධාශ්‍රාවක සංඝ සභාව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති මණ්ඩලතුරු කාර්ය මණ්ඩලය ඒ වගේම දිඹුලක නිවාස සේවා සම්පකර සමිතිය ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික් සම්පකර මණ්ඩලය ඒ වගේම තවත් කීප දෙනෙකු සුබෙදුම් කරලා දීපා. ඒ හැරෙන්න අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මට මේ ලබා දුන්න හයිය ශක්තිය ලබා දුන්නේ ඔබ වහන්සේ ඇතුළු මේ ගම්මානේ සියලු ස්වේච්ඡා සංවිධාන එකමුතුව සියලු දෙනාම මුදලින් ප්‍රමේයෙන් දායකත්ව ලැබෙනවා මම දන්නවා. ඒ නිසා මේ ගත්ත සම්මානය විශේෂයෙන්ම මා තනිව ගත්ත සම්මානයක් නෙමෙයි මම හදන්නේ. ඒකේ ක්ලිනිකල් සම්මානය 2000 ගත්තා වගේම ඒකේ මේ සම්මානය ගත්තේ සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවිනිදී කලාපයේ දුෂ්කර ගම්මාන ජීවත් වෙන විවිධ කම්කටොළු දුෂ්කරතාවල ජීවත් වෙන සමස්ත ගොවි ජනතාව ජීවන ජනතාව කම්කරු ජනතාව වෙනුවෙන් මම පසක් කරනවා. ඒ නිසා මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අද දවසේ මාගේ ඇගීම තවදුරටත් වර්ණවත් කිරීමට මේ අවස්ථාවට සහසම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම මාගේ ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. විශේෂයෙන්ම හැමදාමත් මට කීවෙනු කතා කරා පුළුවන් නම් මගේ මාධ්‍ය ලේකම් කළා වෙලා එන්න මේ කටයුතු කරන්න කියලා. හැබැයි මගේ ප්‍රතික්ෂේප කරනවා මම බලාපොරොත්තු වෙන්නේ කිසිම දේශපාලන පක්ෂයක කිසිම දේශපාලනඥයෙක් මාධ්‍ය ලේකම් වෙලා යන්න. මොකද එහෙම වුණාම මට එක පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරන්න වෙන නිසා ඒ ජීවිත කාලය තුළම මම ඉන්නකම් මගේ මාධ්‍ය වෘත්තිය සමබරව අපක්ෂපාතීව රටේ දුක් විඳින ජනතාවගේ මහ පොළවේ ජීවත් වෙන ජනතාවගේ දුක සතුට ජයග්‍රහණ මේ ලෝතලයට රැගෙන ගිහිල්ලා ඔවුන්ට අවශ්‍ය අයිතිවාසිකම් ලබා දීමයි මගේ අරමුණ වන්නේ. ඒ නිසා ජයන්ත පාර්ශ්ව මැතිතුමනි, දීපාල සමරිත් මැතිතුමනි, අපේ විජේදාස මැතිතුමනි, අපි අපක්ෂපාතීව ඕනම අවස්ථාවක උතුමාලාගේ කරන සමාජ සේවය නැගීමට මා ප්‍රතිම වෙනවා. මේ ගම්මානයේ යම් කෙනෙකුට මේ ප්‍රදේශයේ යම් රාජ්‍ය ආයතනයකට යම් අසාධාරණයක් පොතනින් හෝ කොහෙන් හරි සිදු වෙනවා නම් ඒකත් එදාටත් මගේ පෑනත් මගේ කැමරාවත් ක්‍රියාත්මක වෙනවා සිහිපත් කරනවා. මම ඉරිසියා වාරයේ කෝදේ නහර කපලා මගේ මාධ්‍ය ජීවිතයේ මම සතුරු වෙනවා. අදටත් මාධ්‍යවේදී පහක් පමණ බිහි වෙලා තියෙනවා. විශේෂයෙන් සතුරු වෙනවා අපේ ප්‍රසන්න සමන් මහත්මයා, ප්‍රසන්න වේවික්‍රම මහත්මයා ඇතුළු කීප දෙනෙකු මේ ප්‍රදේශයේ මගේ සමග මාධ්‍ය කටයුතු කරමින් ඔවුන්ට ගුරුවරුකම් ලබා දෙමින් ඒ කටයුතු සිදු කරනවා. අද ඒ කටයුතු මනාසුරු කරමින් ඔවුන් මා කරා වගේ මාධ්‍ය මෙහෙවර සිදු කරනවා. ප්‍රසන්න වේවික්‍රම මහත්මයා කියන්නේ මම දන්නවා මාත් එක්ක උදලමට ලොකු හයියක් ශක්තියක් ප්‍රසන්න සමන් මහත්මයා වගේම සමුද්‍ර පාරව නිර්මාතු වරේ ඒ වගේම දීපල රජුගේ ඔහුත් මාගේ වර්ධන ප්‍රදේශයේ හැම වර්ෂයකම කොහෙන් හරි පිරිසක් සම්බන්ධ කරමින් පොත්පත් ලබා දීමේ වැඩසටහන් කරනවා. ඒ වගේම
සැලෙන්සි නාමී එකත් එක්ක සම්බන්ධ කරමින් දුගී දුප්පත් පැල්පත් වලට බඩුම ලබා දෙනවා. හැබැයි අපි එකක් හිතාගමු, අපි මේ 120ක් ජීවත් වෙන මිනිසු නෙමේ, අවුරුදු 50කට ජීවත් වෙන මිනිසු. වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඇතැරලා අපිට පුළුවන් ආකාරයෙන් අපේ ජාතියට අපේ ආගමට යමක් කරලා අපි වේදෙන්න පුළුවන් නම් අපි ලබන ජයග්‍රහණයයි. ඔබේ ජීවිතයේ කුමන හෝ රැකියාවක් කරනවා නම් ඔබ හරියට අවංකව සේවය කරන්න, ඔබ හරියට ඒ කටයුතු රාජකාරිය අවංකව කරන්න, ඔබට මිනිසු නැතත් ස්වභාව ධර්මයෙන් ඒ ආශිර්වාද ලැබෙනවා. ඒ ලැබුණ ආශිර්වාදය තමයි මේ. ඒ නිසා විශේෂයෙන්ම අපේ මට 24 වෙනිදා මහින්දන් අවසන් උපහාරය ලැබෙනවා. ඒ තමයි උතුරුමැද පළාතේ හින්දු කෝවිල් පෙරුන්ගේ සංගමයේ උපහාරයක් තියෙනවා. මම ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් මා වෙනුවෙන් යම් කටයුත්තක්, යම් දායකත්වයක්, යම් උපහාරයක්, යම් මුදලක් වැය කරගෙන සිදු කළා නම් මම ඒකට මගේ මාධ්‍ය ජීවිතයේ සදා ණයකදී බව මතක් කරමින්, විශේෂයෙන්ම අපේ සනත් රත්නායක මහතාගේ ආදරණීය පුත්‍ර රත්නේ, අපේ සුගත් රත්නායක මහත්මා සමගයි අපි ප්‍රතිශ්‍රාවයකට නිවේදනය කරේ. ඒ සෑම සියලු දෙනාටම දායකකාරකාදීන් මේ සඳහා සහභාගී වූ ත්‍රිරෝද රථ වාහන පයින් ආපු බයිසිකල් වලින් ආපු සෑම සියලු දෙනාටම මගේ කෘතවේදී ගෞරවනීය පාද නමස්කාරය සිටින පිළිමයෙන් මා වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මට හයිය දුන්න, මට ශක්තිය දුන්න, මට තවදුරටත් අනුශාසනක් අතෙන් කටයුතු කරන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ බොහොමත්ම පිං. අපිට වඳින්න පුතන්න පන්සලක් තිබුණ නැති මොහොතක ඔබ වහන්සේ වැඩම කළාට පස්සේ අපිට මේ ධර්මශාලා විදුණේ, සංඝාව සිදුණේ, චෛත්‍ය දුණේ. මම ඔබ වහන්සේට සදා ණයකදී ඔබ වහන්සේ තමයි මේ නිවල් අයියේ මෙහෙම කරන්න බෑ, අපි මේක ඇගේමට ලක් කරන්න ඕනේ කියලා මනම්පිටියේ මහවිලේ පාලම අසල ඉඳලා මෙතෙන්ට පෙරහැරකින් ගෙනෙල්ලා මාව ඇගේමට පත් කරේ. ඒ නිසා ඇගේමට ලක් කරන්න ඉන්න අයටත්, ඇගේමට ලක් කරන අයටත් සෑම සිල් දනටම මගේ ජීවිතයේ මේ මාධ්‍යයේ යම් අවබෝධ රේණුක යම් උපදේශයක් ලබා ගන්න පුළුවන් නම් අපි ඒකම යමු. අපි බුද්ධ ධම්ම සංගරත්නේ ආශිර්වාදිත ජීවත් වෙමු, අපිට කවදාවත් වර්ධින්නේ නැහැ. ඒ නිසා සෑම සිල් දනටම තුරුමගේ ආශිර්වාද ලැබේවා, ජයසීමා බෝසමිලගේ ආශිර්වාද ලැබේවා. අපිට ඔබට මට මේ සෑම දිනාටම මේ බිම් මට්ටමේ ඉන්න දිලු ජනතාවගේ මහා ප්‍රශ්න ලෝකතරයට ගිහිල්ලා තවත් වැඩ කටයුතු කරන්න ඔබට අපට සෑම සුළු ශක්තිය දහය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ හාමුදුරනේ මේ අවසාන වශයෙන් මාතන්තර ගම්මානයේ තිබුණා හුඹස් හතක් පහක් තිබෙන ගෙයක් පැල්පතක් මම ඒ ගෙදර ගෙනත් ලිව්වට පස්සේ ඔබ වහන්සේගේ මේ විහාරස්ථානයේ උදව් කරපු මාළලේ පිරිස ඇවිල්ලා ඒ තෝරා ගන්න යන ලබන මාසයේ ඇතුළත ඒ නිවසත් ඉදි කරනකොට 91 වෙනි නිවස මා බලාපොරොත්තු වුණා මගේ ජීවිතයේ ඒ මනුස්සත් අවශ්‍ය තියෙන තාක්කල් 120ක්වත් නිවාස හදන්න අපි කටයුතු කරන ඒ කටයුතු කිරීමට ඔබ වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා සහභාගී වූ දායකත්ව ලබා දුන් මා සමග හිටීමේ විනාඩියක් හරි කල් ගෙවුවා වගේ සියලු දෙනාට මගේ ගෞරවනීය ප්‍රශංසාව ඉදිරිමින් මගේ වචන සල්පය සමාප්ත කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවියන්ගේ වරණයි. ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී නිමාජරත්න මැතිතුමනි, ඔබතුමා වෙනුවෙන් පෙළ ගැහුණු ඔබතුමාගේ මගමේ ආදරණීය ජනතාව වෙනුවෙන්, ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අද මේ මොහොත ආමන්ත්‍රණය කරමින් මේ උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම පිළිබඳව අපේ දෙවි ස්තුතිය ගෞරවය අපි පිරිනමනවා. විශේෂයෙන්ම අද දවස තුළ මේ දවල්ට කටයුතු සංවිධානය කිරීමේදී මම හිතනවා මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය මම මුලින්ම උදව් කරනවා. නැගෙනහිර පළාතේ ශ්‍රී සුසුතාරාම අධිපති අලුත් වේසේ නවකාරමේ ගෞරවනීය ලොකුම වහන්සේ, ඒ වගේම මේ දැවැන්ත කටයුත්තට සමවෙමි උතුරුමැද පළාත් සභාවේ හිටපු උපසභාපති, නියුක්ත සභාපති, ඒ වගේම උගුලාගල් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයන්තමානසිංහ මහතුමා අවදානම් ගමට ලැබී අපේ හිතවතා එතුමාට අපේ ස්තුතිය ගෞරවය වෙනුවෙන් පිරිනමනවා. ඒ වගේම දීපල් සමර විග්‍රහ මහතුමා උගුලාගල් ප්‍රාදේශීය සභාවේ උප මන්ත්‍රීතුමන්ට, ඒ වගේම අපේ ආරාධනීය අද දවසේ පිළිගැන සභාවෙදී SPP දවස මැදතුමා, මහා මාර්ග සංවර්ධන රාජ්‍ය මාධ්‍ය මණ්ඩලයේ සම්බන්ධ වෙන
ලේකම්තුමාට අපි ස්තුතිය ගෞරවය නිකුණාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා උදෑසන සිට කාර්ය බහුලතා පුතෙක් වුණත් අපිත් එක්ක රැඳී සිටිනවා එතුමාට අපි ස්තුතිය ගෞරවය මම පිරිනමනවා ඒත් එක්කම සිරිපාලකම රාජමාතුතුමන්ගේ මේ මනම්පිටිය කොට්ටාසේ භාරවකට යුතු කරන අපේ හිතවතා ලක්ෂ්මන් විජේ සූරිය මැතිතුමන්ට ඒ වගේම යොහන් අපේ මැතිතුමා විශේෂයෙන්ම ජගත් සමරික්‍රම මැතිතුමන්ගේ සම්බන්ධය කරන නිලධාරීතුමාට ඒ වගේම අපේ මිශ්‍රමලත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී වන පෝල් මැතිතුමා අපිට හැමදාම මූලම කටයුතු විදිහට අපිට සහල්ගේ දක්වන පෝල් මැතිතුමා ඒ වගේම අපේ ආරාධනය පිළිගන්න සපමිණි ඒ ව්‍යාපාරික මහත්මාගේ සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවය අපේ ගෞරවනීය අලුත් වේසේනාකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පිරිනමනවා ඒ වගේම නිකුලාගල කොට්ටා සකල බලකාතුමන්ට නැගිටින මනම් පිටියේ ඒක ප්‍රවමනාකාර කුමන්ද අපේ ස්තුතිය ගෞරවය මේ විලාවේ පිරිනමනවා මේ දවල්ට කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපට සහයෝගය ලබා දුන්නා සුසුද්ධාරාම විහාරස්ථානයේ දායක සභාව ඒ වගේම පොසොන් සීල දාන කමිටුව ඒත් එක්කම සංගමිතා ග්‍රාම සංවර්ධන කාන්තා සමිතිය මහවැලි සමගී අවමංගල දාන සමිතිය විශ්‍රාමික සංගමය ඒ වගේම ගල්කාන ගොවි සංවිධානය මනම්පිටිය ගොවි සංවිධානය මෙත්සි සුභසාධක සමිතිය ඒ වගේම පියස සුභසාධක සමිතිය තරුණ බෞද්ධ සංගමය විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඒ වගේම ජෙහාන් ට්‍රේඩර්ස් ආයතනය අපිට ඒ සහයෝගය දක්වවා මේ ගෞරවනීය වාසනාවන්ත උසව සභාව සාර්ථක කර ගැනීම සඳහා ඒ සියලු දෙනාටම නැවත වතාවක් මගේ ස්තුතිය ගෞරවය පිරිනමනවා ඒත් එක්කම මේ උත්සවය සාර්ථක කර ගැනීම සඳහා මනම්පිටිය සාමපාලනයේ සිට මේ විහාරස්ථානයේ කරා පැමිණි ඒ රතවහන රැගෙන ඒ වගේම යතුරු පැදි රැගෙන එම කටයුතු සඳහා සහභාගී වුණු ප්‍රදේශයේ ඒ රතවහන හිමි සියලු දෙනාටම යතුරු පැදි හිමි සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවය පිරිනමනවා නිමාජරත්න මැතිතුමා කියලා කියන්නේ අපේ කෙනෙක් ගමේ කෙනෙක් එතුමා මාධ්‍යකරණයේ නියැලෙන්නේ මනම්පිටියේ නිමාජරත්න කියලා මනම්පිටිය කියලා කියන්නේ අපේ ගම අපේ ගමේ කෙනෙක් රටින් දැනගෙන ගියාම එකට එකතු වීම සැබවින්ම සතුට කාරණයක් ජාති ආගම් පක්ෂපාත වේද නොතකා මෙදැනට කටයුතු සාර්ථක කර ගැනීම සඳහා තමුන්නාසර සියලු දෙනාම දැක්වූ සහයෝගය පිළිබඳව නැගෙනහිර මනම්පිටියේ ශ්‍රී සුසුද්ධාරාමාධිපති අලුත් වේ සේනාලංකාර අපේ ගෞරවනීය ලොකු අමුදල් වහන්සේ වර ප්‍රමුඛ ඒ සංවිධායක කමිටුවේ කෘතවේදීත්වය සම්භාවනීය ගෞරවනීය ආරාධිත මුත්තන්ට පැමිණි සියලු දෙනාටම සහාය දැක්වූ සෑම සියලු දෙනාටම පිරිනම මේ නිවාජරත්න මැතිතුමා වෙනුවෙන් පවත්වන ලද මේ උපහාර කුලයේ සමාප්තිය සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගුවෙහි ඔබේ නම කියවේ විටින් විට පත්තර කලාවේ නොමැකෙන දිනු රට මෙහෙවර විහිදුනා ගම්බින් නගරවට යනු මැන පෙරට ජය නියතයි සොයුරේට ඔබට තෙරුවන් සරණයි.